දෙදින නිලසංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ දෙදින නිලසංචාරයට සමගාමීව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආර්ථික වශයෙන් වැදගත් ගිවිසුම් පහකටද අත්සන් තබනු ලැබුවා. ඒ අනුව සංචාරක සහයෝගීතාව පිළිබඳ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය අතර අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය ආයෝජන මණ්ඩලය සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ආයෝජන මණ්ඩලය අතර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ කාර්මික තාක්ෂණ ආයතනය සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ කරචි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම කොළඹ කාර්මික තාක්ෂණ ආයතනය සහ ඉස්ලාමාබාද් හි කොම්සැට්ස් විශ්වවිද්‍යාලය අතර සහයෝගීතාව කොළඹ විශ්වවිද්‍යාලය සහ පාකිස්තානයේ ලාහෝර් ආර්ථික විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම යන ගිවිසුම් වලට අත්සන් තබා තිබෙනවා. අනතුරුව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාත්‍රී භෝජන සංග්‍රහයකටද එක් වුණා. එම අවස්ථාවට මැති අමතිවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙතර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද හමු වී තිබෙනවා. මෙතර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග මෙරටට පැමිණි පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය ෂා මොහමඩ් කුරේෂි මහතා අද පෙරවරුවේ මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු ව තිබෙනවා. එෙහිදී දෙරටේ ආර්ථික, සමාජීය සහ දේශපාලන තත්ත්වයන් මෙන්ම ඉදිරි කටයුතු පිළිබඳව ද්විපාක්ෂික සාකච්ඡා සිදු කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.